නමුූතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්න්දස්සෙ නමුතස්සෙ භගවෙතු අරෙහතු සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමස්කාරවි වාබුදුරුවනෙටෙ සැමදා මම බුදු, සරනයමි නමස්කාරවි වාදම්රුවනෙටෙ සැමදා මමදම්, සරනයමි නමස්කාරවේ වාසගරුවනෙටෙ සැමදා මම සංග සරනයමි නමස්කාරවේ වාතරුවන් හාට සැමදාතිසරෙන සරනයාමි උතුම් තුනුරුවන් හට මාගේ නමස්කාරය වේවා. ආදරණීය මවරුුණි පිියවරුණි. සහෝදර සහෝදරීනිි දුවේ පුතේ පංවතුනේ. දහසක් බු බුදුන මෙහිමිදිරි පාන්දර ස්වාධීන රූපහහිමී සේබය ඔස්සේ ඔබේ නිවසට වැඩම කරවලා ඔබට අපේ ශාන්තිනායක අමහමෑණේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ධර්මයෙන් බිඳක් දේශනා කරන්නටයි මේ සූදානම් පන්නේ. අද දවස ආරම්භ කරන්නට පටන්ගන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබ දවසේ නොයෙක් සුභටයුතු ආරම්භ කරන්න සිටින්නට ඔබ ඔබගේ රැකි රක්‍ෂාවල සඳහා පිටත්වොයාමට පෙර. එවගේම දූදරුවන් අධ්‍යාපන කටයුතු සඳහා පිටත්වොයාමට පෙර වෙළෙහළදාම් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට පෙර ධර්මයේ පිහිටය ලබන දේලා ඒ දවස ශක්තිමත් කරන්නට ඒවගේම සුභවාදී කරන්ට යහපත් කරන්නටයි අපගේ මේ කල්පනාව. පංගතුලී සත්‍යවාදීව කටයුතු කිරීම තුළින් සත්‍යවාදී වචන කතා කිරීම තුළින් මිනිසා පමණක් නොවෙයි තමන්ගේ ස්වභාවධර්මය පවා අවට ස්වභාවධර්මය පවා අපට අවනත වෙන අවස්ථා බොහෝයි. තුරා බුදුපාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සත්තා ආහාරත්්ටිතිකා මේ ලෝකයේ ජීවත්වන සියලුම සත්වයෝ ආහාරය නිසා ජීවත්වෙනවා. ආහාරය උදහු කරගෙන ජීවත්වෙනවා. එහනම් ආහාරය ලබාගන්නේ ජීවත්වීම පිණිස. එහම් අපි ජීවත්යෙන්නේ ආහාර ලබාගන්නමද. ආහාර ලබාගැනීම තුළින් අපගේ නාමරූප හඳුනාගන්නට පුළුවන්කම ලැබෙනවා. නාමරූප කියල කියන්නේ සිත කය කියන දෙක. ඉතිං මේ කයේ තිබෙන ඇස, කන්න, නාශය, දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රියන් පාදක කරගෙන සිතුවෙල්ලි හටගන්නවා. ඉතින්ඒ සිතුවෙලි නැත්තන්සිත්න් දුක සැප වගේම සතුට අසතුට කියන දේවල් ඒ මත රදා පවතිනවා. එහම නම් මේ නාමුරූප නිසා අපගේ දුකත් ඒ වගේ අපේ සතුටත් සැපත් ඒ වගේම අසතුටත් ඒ හරහා පාදකකොට මාර්ගකොට පවතිනවා. එහෙනම් ඔබ ආහාරගන්නේ නැත්තන් කෑමකාන්නේ සතුන්මැරීමට නොවෙයි. ඔබ ආහාරගණු ලබන්නේ අන්‍යයන්ගේ වස්තුව සුරාගන්නට නොවෙයි. ඔබ ආහාරගන්නේ කාමමිත්‍යාචාරයේ හැසිරෙන්න්නට නොවෙයි. ඔබ ආහාරගන්නේ බුරු කියන්නට සමාජයේ රවටන්නට නොවෙයි. ඔබ ආහාරගන්නේ මත් පැම්බොන්නට මධ්ධ්‍යපානය කරන්නට ඒම නැත්තන් දුරාචාරයේ දෙන්නට අයහපත් ක්‍රියාකාරකම් යෙදන්නට නොවෙයි ඔබ ආහාරගන්නේ ශක්තිය පිණිසයි ඒකුමටද ශක්තිය ඔබේ දූදරුවන් පෝෂණය කරන්න ඔබගේ අමුදරුවන් හොඳින් රැකබලාගන්නට දෙමවපියෝ ආරක්ෂා කරගන්නට ඒවගේම සමාජයට යහපත සිද්ධ කරන්නට තමයි ආහාර ලබා ගන්නේ. ඒවගේ ඒ තුළින් ඔබට ශක්තිය ලැබෙනවා නුවන ලැබෙනවා ප්‍රඥාව ලැබෙනවා මේ හොඳ මේ නරකය කියන කාරණ දෙක තේරුම් ගන්නට. ඉතින් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යවාදී බව මෙලෝට විතරක් නෙවෙයි පරලෝට එකයන්නේ එහා ලෝකයටත් අපට සුව පිණිස පවතිනවා කියලා. අපේ බුදුපියාණන් වහන්සේ පිංවතුනි දවසක් මගද ජනපදයේ චාරිකාවක යෙදෙනකොට භික්‍ෂූන් වහන්සේලා සමග එක්තරා සිද්ධියක් සිද්ධ වුණා ඒ තමයි මහා ලැව්ගින්නක් හටගත්තා. මේ මගද ජනපදයේ චාරිකාවේ හැසිරෙනකොට. ඉතිං දැම් භික්ෂුන් වහන්සේලාට පේනවා බුදුපියාණන් වහන්සේ ඉදිරිියනුත් භික්‍ෂූන් වහන්සේලා පසු පසිනුත් භික්‍ෂුන් වහන්සේලා දහස ගණනක් භික්‍ෂූන් වහන්සේලා. එති මේ භික්ෂූන් වහන්සේලාට පේනවා ඇත දිහාවිී මහා ලැව්ගින්නක් හටගෙන තමන් වෙත ඒ ලැව්ගින්න ක්‍රමක් කරයෙන් සේන්දුුවෙනව ලගා වෙනවා. එතකුට මේ භික්ෂූන් වහන්සේලා කල්පනා කරනවා පුහුදුන් භික්‍ෂූන් වහන්සේලා, ලැව් ගින්න නිවන්න පුළුවන් තවත් ගින්නකින් තමයි. ඒ ගි ඇවලුණ ප්‍රදේශයක් නැවත ගිනි ඇවෙලෙන්නේ නැහැ. ඒ නිසා සමහර පුහුදුන් භික්‍ෂූන් වහන්සේලා තමන් අවට තමන්ම ගිනිතියාගන්න කටයුතු කළ. මොක එතකොට ඒ ගින්න තමන්කරා ළඟා නොවෙයි කියලා. එතකොට ව්‍යත්වාගම ජේෂ්ට භික්ෂූන් වහන්සේලා අර, ුදුන් භික්ෂූන් වහන්සේලාට කියනවා ඔබලට පේන්න නෙද්ද සූර්ය මණ්ඩලය වගේ මහා සමුද්ධ තීරය වගේ පර්වතය මහාමේරු පර්වතය වගේ අපේ ඉදිරිපස්ස බුදුපියාණන් වහන්සේ සිටිනවා. ඉතින් අපි මොකටද බියට සන්ත්‍රාසියට පත්තින්නේ අපි පුළුවන්තරන් උන්වහන්සේගේ සමීපයට යමු ගින්නට උන්වහන්සේට හානියක් කරන්න පුළුවන්කමක් නැහැ කියලා. එතකොට මේ භික්‍ෂූන් වහන්සේලා පිංහතුනි බුදුපියාණන් වහන්සේ ළඟටම සමීප වුණ. අනේ අර ලැව්ගෙන්න්න ඇවිලගෙන බුරපුුරා බුරුරා නැගගෙන ඇවිල්ලා සැතපුමක් පමණ ඉඩතියලා හරියට ජලයට දැම්ම ගිනිගත් අනහුලක් වගේ එක පාරටම නිවිල ගිය. තින් මේ භික්ෂුන් වහන්සේලාට හරි සතුටොයි. ඉතින් මේ භික්ෂන් වහන්සේලා බුදු හාමුදුරුවන්ට ප්‍රසංසා කරනවා අනේ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේ තමයි අද අපේ ජීවිතය බේරාගත්ත. ඔබ වහන්සේගේ තිබෙන බලිය නිසා. තේජස නිසා ආශ්චාතිය නිසා තමයි අද මේ ලැවගින්න නිවිලගිය නැතිවෙලාගිය කියලා. එතකුට බුදුපාණන් වහන්සේ භික්‍ෂන් වහන්සේලාට කරුණාවෙන් මතක් කරනවා ලැව්ි මේ නිවිලිය මේ මම නිසා නිවෙයි මගේ අද ආශ්චර්ය නිසා නිවෙයි මගේ තිබෙන බුද්ධ බලය නිසා නිවෙයි. මේක මීට වර්ෂ පන්සිය ගණනකට කලියින් එක්තරා වටු පැටියෙක් පවිසින් කරපු සත්‍යක්‍රියාවක බලය නිසා තමයි මේ ගින්න නිවිලග කියලා. එතකොට භික්‍ෂන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරන අනේ බුදුපියාණනි අපට ඒ අතීත පොෘත්තිය කියන්න කියලා. එතුට බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මීට අවුරුදු පන්සීයකට එහාදී. සිදුවෙච්ච සත්‍යක්‍රියාවක බලය නිසයි මේ ප්‍රදේශයේ ගින්නට හසුවේන්නේෙ නැත්තේ එද මේ වගේ හරිසරයක මේ ප්‍රදේශයේ ඉපදිලා හිටියාේ බෝධ සත්‍යයන් වහන්සේ වටුකුලයක මේ වටුකුලේක ඉපදිලා ඉතාම පුංචි කාලේ බිත්තරයෙන් එලියට ඇවිල්ලා නමුත් ඇවිදගන්ට බැහැපාතිබුණත් ඒවගේ පියාපත්තිබුණත් පියාබන්න පුළුවන්කමක් නෑ ශක්තියක්න ඉතාම කුඩයි. ඉතින් දවසක් ඒ කැඩැල්ලේ මේ පුංචිකුරලු පැටියා ඉන්නකොට තමන්ගේ දෙමව්පියන් සමග වර්ෂයක් පාසා ඇතිවෙන ලැවගින්න එදත් හටගත්තා. දැන් ලැවගින්න බුරපුුරා නැගගෙන එනවා. වනන්තරය හිටු පවාන සියලුම සතා සවූපාවා කුරල්ලෝ ඔක්කුම පණබේරගෙන ඈතට පියාම් ලගියා. නමුත් පිංගතුනිේ අර වටු පැටියත් එක්ක අසර නම්මතාතතනිුුණම් අම්මතාතත් ගින්න ළඟලඟ එනකොට බයිවෙලා මරණ බයෙන් එතනින් පලා යනවා. අන්තිමේදී කැදැල්ල ඉතුරු වෙන්නේ අර කුරුලු පැටිය විතරයි. ඔහු කල්පනා කරනවා. අනේ මම කොච්චරාසරණද. අනේ මම මට දැංකාග පිහිටක්ද මගේ ආදරණය දෙමවපියොත් මරණ බයෙන් පලාගයක්. සියලුම සත්‍යොත් සතාසිඋපාවා කුරුල්ලො හැම සත්යෙක්ම ඔවුන්ගේ ශක්තියෙන් ඇතට ඉගිලිලා ගියා. ඒත් මට පාතිබනත් ඇවිදගන්න බැහැ. පියාපත්තිබනත් මට පියාබන්න බැහැ. මට දැන්තියෙන්නේ ඉතුරු වෙලා තියෙන්නේ එකම දේ සිතීම පමණයි. ඒ සිතීමත් අසරණකම විතරයි. මාළග ඉතුරු වෙලා තිබෙන්නේ මෙ අසරණ භාවය පමණයි. මමකල් පනාකරපු මේ කුරුල්ු පැටිය වටු පැටිය තමන්ගේ කැදැල්ලට වෙලා සත්‍යක්‍රියාවක් කරනවා. මම ඇත්තට මසරනයි. මම ඇත්තටම දුකටපත් වෙලා සිටෙන්. මේ අසරණකම සත්‍යයක් නං ඒක බලයෙන් මට පිහිටක් ලැබෙන්න්න. මේ ගින්නෙන් මාව පිලිස්සෙන්න එපා කියලා. එතකොට පිංහතුනි මේ කාලි වගේම එදත්. අර ලැවගින්න දුරින්දුරින් බුරපුුරා නැගගෙන ආවා සැතැක්මයක් පමණ ඉසව්වක් ඉතරක් ඉතුරු කරලා ඒ ප්‍රදේශය විතරක් ගින්නට හසූනේ නෑ. ඉතින් මේ කල්පය පුරාම මේ ආශ්චර්ය සිදුවෙන වගේ බුදුපාණන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට දේශනාකොට වදාලා. එතකොට පිවතුනේ බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. සත්‍යවාදී බව. එකයන්නේ මුසාවාදයෙන් තොරවෙලා සත්‍යවාදීව කටයුතු කිරීම නිසා. අර කුරුලු පැටියාට තමන්ගේ අසරණකම සත්‍යක්‍රියාවක් වශයෙන් කරලා. තමන් අසරණ වෙච්චා අවස්ථාවේ ඒට එයින් ගැලවෙන්න පුළුවන් කම ලැබුණක්. එහෙනම් අපේ ජීවිතත් යම්කිසි එකගුණාන්ගයක් සත්‍යවාදී බව. හවුරු කරගන්ට පුළුවන්නම් සමාජයට සත්‍යවාදයේ පුච්චලයක් විදියට කටයුතු කරන්න පුළුවන්න. සමාජයේ යහපත් කෙනෙක් විදියට ජීවත්වෙන්න පුළුවන්නම් අපට තුකක් කරදරයක් විපත්තියක්. හමුවෙච්ච අවස්ථාවකදි එයින් ගැලවෙන්නට නිදහස්වවෙනට අපිට පුළුවන් කමති වෙනවා. එදිනිදා ජීවිතයේද අපට සමාජයේ නොයකුත් මිනිසුන් අපට හමු වෙනවා. නොයිකුත් මිනිසු සමග සාකච්ඡා කරන්න කතා කරන්නට සිද්ධ වෙනවා. තමන්ගේ වැඩපලේදි, ගොවිබිමේදි, කාර්යාලයේදි බස්්‍රියයේදි, දුම්රියපලේදි මගතොටේදි ගමේදි, නගරේදි අපට නොයික් මිනිසුන් හමුුවෙනවා. නමුත් ඒ මිනිසුන් සමග කටයුතු කිරීමේදී තමන් අවංක වන්නට ඕන්න. තමන්ගේ අවංකකම අනුන්ට දුන්නොත් තමයි තමන්ගේ අවංකකම නිසා ඔවුන්ද තමන්ට අවංකකම පාන්නේ එහෙම නැතුව අපි සමාජයෙන් අවංකකම බලාපොරොත්තු වුණත් අපි අවංක වුණේ නැත් අන්හෙම ඒක අප අපටම කරගන්න රැවටීමක් වෙරවා එනිසා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා සමාජයට අපෙන් ඉටුවීතු යුතුකම් තියෙනවා ඒවගේ ඒවා වගගේීම් හැටියට සමාජයට දිය යුතුයි එහෙනම් වගකීම් ඉටු කරනකොට අපට අයිතිවාසිකම් ගැන කතා කරන්නට පුළුවන් අද සමාජයේ බොහෝ දෙනා තමන්ගෙන් ඉටුවෙන්ටෝන යුතුකම් වලට වඩා තමන්ට ලැබී යුතු සමාජීය ආගමික ආර්ථික අයිතිවාසිකම් ගැන තමයි බොහෝ වෙලාවට කතා කරන්නේ නමුත් තමන්ගෙන් සමාජයට ඉටුවෙන්ටෝන යුතුකම්පද්ධතිය වගකීම් පද්ධතිය හරියාකාරුව තමන්ගෙන් ඉටුවෙනවද කියන එක බොහොම සැලකිලිමත් එන්නට ඕන්. අපි කුඩාකාලෙද්දි අපිට මතකයිපිංවතුනි අපේ නායක ස්වාමීන් වහන්සේලා අපට කියනව බැරෑරුම් ප්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවට අපට ලුකූ ගැටලුවක් ඇතිවෙච්ච වෙලාවට බොහොම අපහසුතාවේකට පත්ච්ච වෙලාවට පොඩ්ඩක් හිසාතගාල බලන්නේ කියලා. මේ හිසාත ගාල බලන්න කෙල කියන්නේ වෙන මොකක්කත් නිසා නෙවෙෙයි. අපි දැකල තින උන්වහන්සේ ලත් ඒවක් කරනවා. තමන්ගේ යමකිසි බරපතල ප්‍රශ්නයක් ඇති වුනාට පස්සේ බොහොම වැදගත් තීරණයක් ගැනීමේද. පොඩ්ඩක් හිස අතගාල බලනොවා. ඒ බලන්නේ කුමක් නිසාද, ඒ හිසාත ගෑමෙන් තමන්ට වැටහෙනවා තමන් භික්‍ෂුවක් බව. තමන් පැවිත් දෙෙක් බව තමන් ශාසනය හැසිරණ කෙනෙක් බව. එතකොට එහෙම තමන් කෞද කියන කෙනා නිර්ණය වනාට පස්සේ. තමන් කෞුද කියන කෙනා තීරණය වනාට පස්සේ. වටහගත්තට පස්සේ අන්න ඒ පරාසේ ඉඳන් තමයි අරගන්නා වූ තීරණය සැදිල තියෙන්නේ. ඒවගේම, සිතන්නා වූ නැත්තන් විසඳගන්න වූ ගැටලුව තීරණය වන්නේ අර තමන් කෞද්ද කියන එක තේරුම් ගැනීමෙන් ඒ විසඳා ගැනීමේද. ඒවගේ සමාජයේ අනිත් අයත් තිහෙම වෙනවා න කොච්චර හොඳද. ගැහැනුල මේ කුණොත් එහෙම ඔලු අත ගෑවි නැත් තමන්ගේ කනාථගානට කරාබූ හස වෙනවා. එතකොට ඔබට මතක්වේවි අනේ මම ගෑනුළමෙක් නේද කියලා. කාන්තාවකට නම් මතක්වේ මම කාන්තාවක් නේද කියලා. මේ මොම කාන්තාවක් කියන තාාමූතුළ මම ගැහැනුළමේ කියන රාමූතුල. ඉඳගන තමන්ත සමාජයට තම ගෙදරට තම පවුලට තම ලෝකයට රටට ඉටුවෙන්ටෝන සේවය ඒවගේම ඒ පිළිබඳව ගතයුතු තීරණ ගැනීමේද ඒවා සමාජයට බොහම යහපත්වයෙනවා. ඒවගේම තරුණෙක්කුණාට පස්සේ. මුහුනාතගානකොට රැවුල්ල අහුවෙනකොට මතක්වේබ මම තරුණයෙක්. මම සමාජයේ යම්කිසි වගකීමක් දරන්ට ඉන්න කෙනෙක් දරන කෙනෙක්. එනම් මම වැඩිහිටි පුද්ජලයක්. එයනම් මම කෝහොමද සමාජය හැසිරියයුත්තේ කියලා. ළමෙක් වුනත් එහෙමයි තමන් පිරිබඳව තමන් හරියට තේරුම් ගැනීම තුළින් තමන්ගෙන් පවුලට ඒවගේම ගමට රටට දැයට ආගමට තමන්ගෙන් ඉදිරියට වියයුත්ත මොනොවද කියලා හොඳින් තේරුම් ගන්ට ලුවන්කම ලැබෙනවා.ඒ නිසා පින්වතුනි තමන් කෞුද කියලතේරුම් ගැනීම සමාජයේ ජීවත්වෙන ඔබට ගොඩාක් මහෝපකාරී වෙනවා. එතකොට සත්‍යවාදී වචන කතා කරන්නට ඒවගේ සමාජයට අවංක වෙන්නට තමන් තමන්ට අවංක වෙන්නට යහපත් පුද්ජලයෙක් බවට සමාජයට පත් වෙන්නට ඒවගේ බොහෝම උපකාරී වෙනවා. එනම් බුදුදමෙන්, අපට කියල දෙන්නේ සමාජයට කරදරකාරයෙක් වෙන්න නෙමේ සමාජයට හිතකර කෙනෙක් වෙන්න. එනම් ලෝකයේ ජීවත්තන කවුරුවුුණත් මොන ජාතියකට අයිතු වනත් මොන ආගමකට අයතු වනත් මොන කුලමලයකට අයිතු වනත් මොන රටකට අයිතු වනත් ඒ කෙනා සමාජයට හිතකර කෙනෙක් වෙන්නට ඕන. ඒ හිතකර කෙනෙක් වෙන තරමට තමයි ඒ මනුස්සයාගේ වටිනාකම රඳා පවතින්නේ. ිනිස්සු ලෝක ගොඩාක් සිටිනවා. මිනිස්සු ලෝක ගොඩාක් සිටියට හැම මනුක්ෂේ එකවගේ වටන්නේ නැහැ. එන මනුස්සයෙක් වටින්නේ මිළමුදල් වලින් නෙවෙයි. ඒ මනුස්යා දරන්න තනතුරුුවලින් නෙවෙයි. ඒ මනුස්්‍යයා කරන කියන දේවල් අනුව. ඒ මනුස්්‍යයාගෙන් සමාජයට සිදුවෙන සේවය අනුව. පවුලක් වනොත් ඒ අම්ම තාත්තගේ වටිනාකම තියෙන්නේ ඒ දරුවන්ට ඉටුවෙන්ට ඕන යුතුකම් පද්ධතිය, නොපිරීලා ඉටු වෙනවනම්. ඒවගේම දරුව වුනත් වටින්නේ දෙමවපියන්ට දරුව හැටියට කීකරු වෙලා ඔවුන්ගේ පරම්පරාව රැකගෙන ඔවන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු කරගෙන යහපත් පුරයසියකුබීම. ගමේ වටින මනුස්සේෙක් බවට පත්වෙෙන්නේ ඒ ගමට ඔහුගෙන් ඇයගෙන් යම්කිසි සේවයක් සිදු වෙනවනම් විතරයි. සත්්‍යය ඔක්කු මහාරයෙන් ජීවත්වෙනවා. සත්ව හැමෝම කණවබනව තමයි. නමුත් එපමණින් මනුස්්‍යයෙක් වටින්නේ නැහැ. ඒ මනුස්්‍යයාගේ ගුණවන්තකම, ඥානවන්තකම ඒවගේම සමාජ කියාකාරකම් ඉපදිච්ච මනුෂ්‍යකමට ඔබිනවිදියට මනුස්සකම් අගයමින් කටයුතු කිරීම තුළෙන් තමයි ඒ මනුස්්‍යයාගේ වටිනාකම උසස්භව තේරුම්ගන්න. එහනම් මේ සඳහා ඔබට ඉවහල් වන ප්‍රධානකාරණය තමයි තමං කෞුද කියලා පොඩ්ඩක් නැමතිලා බලන් තමං කෞද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන් තමං කෞද කියලා තේරුන්ගත්ත තර්මට ඔබ සමාජයට කතා කරන දේවල් ඒවගේම සමාජයේ ක්‍රියාකරන අන්දම ඒවගේම සමාජයේ පිරිබඳව සිතන ආකාරය ගොඩාක් නිවැරදි කරගන්ට යහපත් කර ගන්ට පුළුවන්කම ලැබෙනවා ඔබ සැමට සුබදවසක් සම්මා සම්බුදු ಸරණයි.